අපිට යාබද ඉන්දියාව අපි වගේම ජනතාවක් ඉන්න රටේ ලෝකේ විශාලම ජනගහනයක් ඉන්න රට 128ක උපරිම එකට යටත්ව වැඩබදු අය කරනවා කියලා අපි කවුරුත් දන්න කාරණාවක්. එවැනි රටක එවැනි කාරණා කර තමුන්ගේ ආර්ථිකය පරිපාලනය කිරීම මෙවැනි රටක් හැටියට කුඩා රටක් හැටියට අපි ආදර්ශයට ගන්න වෙනවා. අපි 118ක් වැඩ ගෙවන්න පුළුවන් රටක් බවට පරිවර්තනය කරන්න වෙනවා. ඒ ආදායම මේ රටට ගේන්න පුළුවන් පරිසරය බිහි කිරීම තමයි ගරු ජනාධිපතිතුමාගේ උමනා වෙලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන මම්පෙත් සලසා දෙමින් ඒ වගේම අපි දැක්කා විපක්ෂය මේ තුල දේශපාලන කටයුතු කරනවා. විපක්ෂයේ උමනාවෙන්ම ලබාගත් වැඩබදු සංශෝධන පනතට අවශ්‍ය කරන ඉරිදා දිනේ ඔවුන්ගේ සහයෝගය මේ වැඩබදු වනතට ඔවුන්ම ඉල්ලලා ඔවුන් මම විශ්වාස කරන ඔවුන්ගේ සහයෝගයක් දැක්වියේ කියලා. ඔවුන් එක පුද්ගලෙක් විතරයි පාර්ලිමේන්තු සභාවට එන්නේ. ආණ්ඩු පැත්තෙන් 18 දිනක් සහභාගී වෙනට විපක්ෂයෙන් ඉල්ලපු සංවාදයට සහභාගී වෙන එක්කෙනයි. නමුත් පිටතට ගිහිල්ලා ඔවුන් පෙන්නනවා ඔවුන්ගේ තියෙන අකමැත්ත. මෙවැනි ද්විත්ව ආකාරයක දේශපාලනය මං හිතන්නේ මේ රටේ ජනතාවට දැන් ඉතාමත්ම හොඳින් අවබෝධ වෙනවා. නුදුරු අනාගතේම නනාගතේ ගරු ජනාධිපතිතුමාගේ කටින්ම කිව්වා මැතිවරණ වර්ෂයක්. මේ මැතිවරණ වර්ෂයක් තියාගෙන මෙවැනි අමිහිරි අධ්‍යක්ෂීම් ලබලා දෙන්නට සිදු වුණත් මේ ක්‍රමවේද තුලින් දේශපාලනය කරන්න නොගොස් රටට ඇත්ත අවබෝධ කරලා දීලා ශක්තිමත් දේශයක් ලබා දීම තමයි එතුමාගේ අරමුණ. එතුමා සවම මේ දේශපාලනය තුල ජනාධිපති සිහිනේ පීනගෙන යන වෙලාවේ විපක්ෂය එතුමා තමුන්ගේ සියලු බලතල තබාගෙන උඩුගම් බලා පීනීම මේ රටේ ජනතාව අවබෝධ කරගත යුතුයි. මේ තමයි මේ රටේ වර්තමාන තත්ත්වය. මේ වර්තමාන තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දීලා ශක්තිමත් රටක් ඉදිරි අනාගතයේ ලබා ගැනීම ශක්තිමත් හෙටක් ඉදිරි අනාගතයේ උදා කර ගැනීම අපි තුල විශේෂම රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාට යා නොවි ඔහුගේ ආර්ථික ක්‍රමවේදය මේ රට තුල පවත්වාගෙන යාම තමයි අපි සියලු දෙනාටම තියෙන වගකීම.